the Karagan Pulan let up any year. How they any? Mama can hit the butter, but Hari Mudukai. A bit is hardly tip and a Kulamari Gila Monari Karana tipa. It is Dupata Vimunakaran. What a terreno, eh? What are you doing?
වැඩක් නැත්තං යමුද කියලා අහන්නයි කතා කරේ. යමුද වත්තට නෙමෙයි සෙමට අපායට යන්න අඳ ගන්න. ඒත් මං ඒත් දෙනවා. නෑ නෑ මං කොහෙරි යනකොට මට පිරිසක් ඕනේ කතා කර කර යන්න. ඒක වගේ ඇති. අනේ දැන් ඉතින් මේ මං ඉන්නේ කිසි ප්‍රශ්නයක් නෑ. අපි කතා කර කර යමු. යමු යමු. ජොලිසත් එක්ක කතා කර කර යමු. නැග පිරලා හිටියා මට අල්ලන්න මං දුව ඉස්කෝලේ දාලා මං එන්න ආව. ආ රාජයේ නෝ යා. සිල් දැන්දාවේ. ඔව් රාජයේ. අපේ දුවගේ ඉස්කෝලේ ශ්‍රමදානයක්ද මොකද්ද කිල් මලක් තිබ්බා. මේ පාන්දර මෙහි ගියා. මේ අන්නස්වත්තෙන් කෝල් කරා. ඉතින් ඔයත් නැති හින්දා මං කුරේරුත් එක්ක යන්න බැලුවේ. දැන් එන මං ඉන්නවනේ. මෙයාට වැඩක් තියෙන්නේ. කුරේරුට වැඩ තියෙනවද? වැඩනම් තියනවා සර්. ඒ වුණාට ඉතින් ඒවනම් මට ඉතින් ඕන වෙලාවක කරගත්තේ ඇයි? කමක් නැහැ සර්. මං ඕනනම් ඉන්නම්. දැන් එනම් ප්‍රශ්නයක් නැහැනේ. රාජායර කියන්න මට පොඩි කතාවකුත් තියෙනවා. දැන් මොකද කරන්නේ කුරුණේරු? කමක් නැහැ සර්. සර්ලා දෙයිනේ කියලා ගිහිල්ලා එන්නකො මං ඉන්නම්. හ්ම්. එනවා පියන්. අකමැති බව මිනිහා ඇගෙව්වා. මටත් ඉතින් කඩාගෙන මෙයන්ද බෑනේ. එහෙමලු මිනිහා මට තවත් කපනවා. එහෙමනම් අපේ වැඩවලට මිනිහා තමයි අරහට හිටින්නේ. මට හොඳට තේරුණා මම ලොක්කට කිට්ටු වෙනකොට මිනිහා අකමැති බව. එහෙනම් මෑන්ගෙන් තමයි අපි පරිස්සම් වෙන්න ඕනේ. නෑ නෑ මට තේරෙනවා. කොහොම යංකෝ මම මිනිහට කපන කැපිල්ල පෙන්නන්න. පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ මිනිහා ඒ කාලේ ඉඳන්ම ලොක්කට කිට්ටුවේ ඉඳලා තියෙන්නේ. ওই ජල්තර වැඩ ඔක්කොම එකට එකතු වෙලා කරලා තියෙන්නේ. ඒක නිසා මාර විශ්වාසයක් මිනිහා ගැන ලොක්කගේ තියෙන්නේ. අන්නේ විශ්වාසය කඩන එක තමයි වැඩි. අනුෂ්කා මම වාඩ බොරුවක් කරේ නැහැ. ඔයා කොහොම කිව්වත් මම දන්නවා ඔයා එදා මට කලේ බොරුව කියලා. මන් දන්නේ නැහැ මං මේක ඔයාලට කොහොම තේරුම් කරන්නද කියලා. මාව විශ්වාස කරන්න අනුෂ්කා ප්ලීස්. මං කියන්නද මොංගර කෝල් එකක් කරන් දෙන්න. ඔයා ඇත්ත කතා කරා. එතකොටත් ඔයාට ඇත්ත දැනගන්න පුළුවන්. මොකද කියන්නේ? කෝල් එක කරන් දෙන්න. එතකොටත් මාව විශ්වාස කරනවා. හරි එහෙනම් ගන්න බලන්න. හරි මං ඔයා විශ්වාස කරන්න. හැබැයි කාලින් මීට පස්සේ මට සැකහිතෙන දෙයක් වුණු මේ සම්බන්ධය එදා ඉවරයි. මං ඔයාට බොරුවක් කරේ නෑ අනුෂ්කා. කරේ නෑ අනුෂ්කා. එයායි කෝල් කරන්න. ඔයාම කතා කරලා වගේ සැකේ නැති කරගන්න. හලෝ. ඔව් මට මේ වැරදිලා. ඔව් වැරදිලා රින් කරේ. හරි හරි අවුලක් නෑ. අනුෂ්කත් මේ ළඟ ඉන්නවා.
ආයේ හරි ප්‍රශ්න නැහැ ඔකේ යන අයරින් කරේ කියලා දැන් ප්‍රශ්නයක් නැහැ නේද අපි බය වෙන්න දෙයක් නැහැ නංගී ඕනම දේකට අපි ඉන්නවනේ අපිට ඕන කරන්නේ ලොක්කගේ නෝනත් එක්ක හිතවත්කමක් පවත්වන්න ඒකයි මේ වැඩේ ඔයාට බාර කළේ අනවශ්‍ය ප්‍රශ්න මොන හරි ඇති වේද කුරුණේරු අයියේ එහෙම මුකුත් වෙන්නේ නැහැ එහෙම වුණොත් ඒක අපි බලා ගන්න අනික නංගී මේ වැඩේ හරි ගියොත් ඔයාට ප්‍රොමෝෂන් එකක් හදලා දෙන්නත් බැරි වෙන එකක් නෑ අපිට මම මහත්තයත් එක්ක කතා කරලා බලන්නම්කෝ අයියේ හරි මමත් මහත්තයට කියන්නම්කෝ හැබැයි නංගියෝ මේ වැඩේ හරි ගියොත් රජ කැපිල්ලක් සුමනේ මේ එතකොට මට කරන්න තියෙන්නේ සර්ගේ නෝනත් එක්ක හිතවත්කම් පවත්තන එකද දැන් එකපාරක් කිව්වේ මේ ගෑනුන්ට කියන දෙයක් තේරෙන්නේ නැහැ නේ මචං හරි 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 මේක නම් ගී අපි හිතන තරම් ලේසිත් නෑ බොහොම මොලේ කල්පනා කරලා දෙන්න ඕන ඔපරේෂන් එකක් හරියට නිකන් දෙලිපියෙන් කිරි කනවා වගේ වැඩක් මගේ ප්‍රොමෝෂන් එක හදාගන්න පුළුවන් වෙයි නේද අයි ප්‍රොමෝෂන් එකක් විතර නෙවෙයි ඕන ජොබ් එකක් ඔයාට හදලා දෙන්න මේ වැඩේ හරි ගියොත් නේද කුරා ඔව් බලන්නකෝ බලන්නකෝ මං මගේ මහත්තයත් එක්ක කතා කරලා හෙට උදේ මෙරිලා උත්තරයක් දෙන්න හැබැයි සුදු නංගි බලමුකෝ බලමුකෝ කියලා හෙට උදේට ඇවිල්ලා බෑ කියන්න නම් එපා මේ ඔෆිස් එකේ වෙන විශ්වාසවන්ත ගෑණියෙක් නැති නිසාමයි මේ වැඩේට ඔයාව තෝරගත්තේ මම හිතන් ඉන්නේ හොඳ CD ඇල්බම් එකක් ගන්න
හොඳ ගානක් කියයි හැබැයි. කමක් නැහැ. මගේ ආසාවනේ. ආ, ඇයි මචං? ඔබ තාත්තට කිව්වේ නැද්ද? තවම නැහැ. ඒක ඉච්ච ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තාත්තා නම් සල්ලි ටික විඳන් කරයි. අපි ඔක්කොටම කලින් ඊට කලින් කරගන්න තියෙන දේ කරගන්න බෑ. හොඳ සින්දු ටිකක් ලියන්න ඕනේ ඉස්සෙල්ලම. ඔව් ඔව්. ඔක්කොටම කලින් ඒක තමයි අපි කරගන්න ඕනේ. මගේ යාළුවෙක් ඉන්නවා හොඳට සින්දු ලියන්න පුළුවන්. අපි බලලා කලෙක්ෂන් එකක් දාගමු. පස්සේ ඉතින් ටිකක් තෝරගන්න බැරියෙ. මොහොත් හරියට රාජමාත්‍යා වගේ. හැම දෙයකටම ඔළුව වනවා. මේ? තාම සල්ලි වාගන්න පාට පේන්නේ නැද්ද? ඕමේ සල්ලි හම්බ වෙනවයි කියලා මට පුළුවන් දෙකපාරට මෙන්න එකෙන් සල්ලි ගන්න. ඉන්නේ මම සැක කරන්නේ. මේ ඕවා කී කිය ඔක විහිළුවට ගන්න එපා. මට මේකේ සින්න උනත් කමන්නේ. දෙයියන්ගේ නාමෙට අර කෙල්ලගේ පොතෙන් ගත්ත සල්ලි ටික හොයලා දෙන්න. හරි හරි. ඒක මගේ ඔළුවේ තියෙනවා. ඔළුවේ තියාන හිටියට මදි. ඒවා තියෙන්න ඕන බැංකු පොතේනේ. මට දන්න කෙනෙකුටත් ඒ කෙල්ලට මගුලක් කතා කරලා කියන්න විදියක් නැහැ. ඔයාටත් ඒක කිසිම ගාණක් නැහැ. ඔහේ නිකන් බලාගෙන ඉන්නවා. සූමි මම දන්න කීප දෙනෙකුට මේක දැන් කියලායි තියෙන්නේ. තව ටික දවසක් යනකොට ඒකට උත්තරයක් ලැබෙයි. එතකම් පොඩ්ඩ ඉවසගෙන ඉන්න ඕක. බලන්න තමයි. දැන් මුණසිංහ අසනීප වෙච්ච එකේ වෙන කවුරුහරි ඩ්‍රයිවර් කෙනෙක් හොයාගන්න වෙනවා. ඒ වගේ අහිංසක කීකරු මිනිස්සෙක් හොයාගන්න හම්බෙන්නේ නැහැ ලේසි. මම නම් හිතන්නේ ওই මිනිස්සගේ පුතාව අපිට වැට ගන්න බැරි වේද? මිනිහා කැප් සර්විස් එකේද කොහෙද වැඩ කරන්නේ? ඊද දන්නේ. අනික තරුණ කොල්ලෙක් නේ. ගමන් බිමන් වැඩි වෙයි. වයසක මිනිස්සු වගේ නෙමෙයිනේ. ඔව් ඔව්. වයසක කෙනෙක් තමයි අපිට හරියන්නේ. නැත්තම් අපි නැති වෙලාවට වෙන වෙන බවුන් ගන්න. කොහොමද කවුරු හරි කෙනෙක් හොයාගන්න වෙනවා නැත්තම් ඕගොල්ලන්ගේ වැඩ ටික කරගන්න බෑනේ තාත්තේ මේ මම මියුසික් සීඩියක් කරන්න හිතාගෙන ඉන්නවා තාත්තා මට උදව් කරනවනේ පුළුවන් දෙයක් කරන්න අයියෝ මම ඔයාට සින්දු කියන්න පුළුවන් නේ තාත්තා හිතන්නේ නේ අද මියුසික් සීඩිය ගන්න සින්දු කියන්න පුළුවන් අය කියලාද නෑ තාත්තේ සල්ලි තියනවා නම් අද ඕන දෙයක් කරන්න පුළුවන් මම හැම දෙයක් ගැන හිතන් ඉන්නේ හොම තමයි. හරි හරි. නිකන් ඉන්න එක මොනව හරි කරන එක හොඳයිනේ. ඔයා වැඩේ පටන් ගන්නකෝ. ඔයාලා නම් ජයගට කිසි ගැටියක් නැහැ. ගැටියක් නැහැ. පුරුද්දක් නැහැ. ෆේස් ක්‍රිස් පිස. ආ අර බයස් ලෙවල් එක ඉන්නා මීටින් රූම් එකේ. අපි එතන කියලා කතා කරමුද? මේ අනේ නෑ මහත්තයා. මට ඔය මිනිසුත් එක්ක කතා කරලා පුරුද්දක් නැහැ. ඔයාලම කතා කරන්නකෝ. ඒක බලන්න පුළුවන් සර්. ඒගොල්ලෝ මේ ප්‍රොජෙක්ට් එක ඉදන්නේ කොහොම අඩුයි. ඒක ඒගොල්ලන්ගේ හැටි. තීරණය කරන්න අපිට බෑ. ඔය ඉන්න මොන. මට කතන්නේ නැක් නෑ ඉතින්. මට මේ කිසි දෙයක් තේරෙන්නේ නෑ. දැන් එහෙම කියලා හරියන්නේ නෑ. රාජය දන්න විදිහට ටෝක් කරන්න ඕන. කරන්න බෑනේ බං. ඔබ දන්නවනේ බං මගේ හැටි. ඔයා මාර කතානේ කියන්නේ. දැන් නියෝ කියලා හරියන්නේ නෑ. ඒ මුත් මේ ෆැක්ටරි නිකම්ම වැහිලා යනවනේ. හරි. ටයිස් මාත් දැන් කියන්නේ මම මොනවද කරන්න ඕන? මට බලු දෙයක් තේරෙන්නේ නැහැ බං. මේ නොගිහිල්ල බැරිද? මේකයි සර්. සර් ඉන්න වෙලාව බලලා තමයි අපි ටයිම් එක දාගත්තේ. මොකද ඒගොල්ලෝ නම් කියන්නේ ෆයිනල් ඩිසිෂන් එක වෙලාවේදී අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ කියලා. මල ජංජාලයෙන්ද බං මේක? මේක කරමු සර්. සර් පුළුවන් තරම් සම්ඥාතු ඉන්න. තීරණයක් ගන්න අවස්ථාවක් අහවම ඔබ සර් වෙලට අරන් ගියා කතා කරන්න. හොඳයි ඩයිස් මාත්තයා. මේ ඔතන ඉංග්‍රීසියෙන් කතා කරනවා නේද?
වැඩිපුරම කතා කරන්නේ සිංහලෙන්. ඉංග්‍රීසියෙන් කතා කරනවා. මල ලෙඩක් නේ බං. ඉංග්‍රීසියෙන් කතා කරොත් මට මෙලෝදයක් තේරෙන්නේ නැහැ. ඩයිස් මහත්තයා, මම එතනට ගියොත් පච වෙන්නයි වෙන්නේ. අපි ගිහින් එනවද බලමු සර්. එහෙනම් ඩයිස් මහත්තයාන්කෝ. මොකද යා මීට කලින් මේ වගේ ආයතන පාලනය කරලා තියෙන එකක් කියන්නේ ඒක රාජයියා ඕනාවට වැඩිය අවංක වෙන්න හදනවා. මෙතන ඉන්නේ මේ කනේ රිංගලා මේ කනේ පැලලා දැන්තමත් එකේ මේ කනේ රිංගලා ඉන්නේ. එතන ඉන්නකොට දන්න නැති වුණත් දන්නවා වගේ ඉන්න ඕන. ඒක තමයි සිස්ටම් එක. මේ විදිහට ගියොත් රාජය ලඟදීම ඇන ගන්නවා. අපි මොකද කිරිය කරන්නේ? මේ මිනිස්සු අපි කිය දෙයක් අහන්නේ නැහැ. එදා ඉඳලා දුකේ සැපේ අපි එකට හිටපු කට්ටියනේ. අපි රාජයට මේ කියලා අවබෝධ කරලා දෙමු. මේ අපිට තේ දෙයක්. තේ හදන්න විදියක් නැහැ. සීනි ඉවර වෙලා. ඉස්සරහට මොන වගේ ඩ්‍රයිවර් කෙනෙක් හම්බෙයිද දන්නේ නැහැ. සාතර කේලන් කියන ජාතිය කෙනෙක් වුණොත් තමයි ප්‍රශ්නේ. ඒ අතින් ඉස්සෙල් හිටපු මිනිස්සුයන් නම් ගොඩක් හොඳයි නේ. කියලා වැඩක්. ඒ වගේ මිනිස්සෙක් අය හම්බෙයි කියලා හිතන්නවත් බැහැ. හරිම අහිංසක කිසිම කරදරයක් නැති මිනිස්සු. හැබැයි ඔන්න ඩ්‍රයිවර් කෙනෙක් නැහැ කියලා හම්බෙන එක නම් නවත්තන්න එපා. වාහනේ නැතුව මට ගෙදරින් පයින්න බෑ. අනික මාව සැක කරයි. හරි, ඔයා ක්ලාස් එකේ නැවතිලා ගෙදරින් එන්න. එහෙම තමයි මේන්නේ. මං කියන්නද? මං වර ඩ්‍රයිවර් කෙනෙක් හොයලා දෙන්න. ඔයා තාත්තට කියන්න ක්ලාස් එකේ යාළුවෙක් හොයලා දෙන්න කියලා. අපේ තාත්තා එහෙම මිනිස්සු ගන්නෙ නෑ. හොඳට හොයලා බලන්න. අබේ අනුෂ්කා මනාවනත් ඩ්‍රයිවර් නම් අපිට බලපාන කෙනෙක්. මොකක් වුණත් මොකක් කරේ ප්‍රශ්නයක් වුණාම ඒක විසඳ ගන්න ක්‍රමයක් තියෙනවනේ. මිනිහෙකුට ගහලා හරියන්නේ නැහනේ. අර කතාවක් තියෙනවානේ හාම්පුතාට වැඩිය කටුකන බල්ලා සරයි කියලා. කොහොම වුණත් මිනිහත් හොඳ මිනිහෙක් නෙමෙයිනේ. මිනිහා මේක ගත්තට තල්ලි තියෙන මෝඩයෙක්නේ. ඉතින් ඒකේ විපාක අපිටත් ගෙවන්න සිද්ධ වෙනවා. ඒ වුණාට අසංක ඒ මිනිස්සයා ඉස්සර වැරදි වැඩ කළාට දැන් නරක මිනිස්සෙක් නෙමෙයිනේ බං.
අනිත් එක අපේ වැඩවලට ඇඟිලි ගහන්නෙත් නෑනේ. පාඩුවේ ඉන්නව මිසක්. ඒකත් වැරදිනේ බං. පාලකෙක් වුණාම පතෝල කරලක් වගේ ඉඳලා හරියන්නේ නෑනේ. මෙතන වෙන හොඳ දේ මොකද්ද නරක දේ මොකද්ද කියලා හොයලා බලන්න එපා. ඒක වෙන්න පුළුවන්. නමුත් මිනිහා මේ වගේ කරවාගෙන ඉන්නේ අපිට හොඳයිනේ. මිනිහාගේ ගෝලයා කරපු දේ අපිට ලොකු අනතුරු ඇඟවීමක් නෙමෙයිද? ඒක නම් ඇත්ත අසංක. මේ වෙලාවේ අපි යුනියන් එකේ හැටි ඇක්ෂන් එකක් ගන්න ඕන. අනිවාර්යෙන්ම ගන්න ඕනේ. මින් පස්සේ මේ වගේ දේවල් සිද්ධ නොවෙන්න අපි රාජ මාත්‍යාව ගිහිලා දැනුවත් කරමු. අපි ඔයත් එක්ක යමක් කතා කරන්න කියලා ආවේ. ඊයේ වෙච්ච සිද්ධිය දන්නවනේ. ඔයා මොකද ඒකට විරුද්ධව ගන්න ඇක්ෂන් එක? වාඩි වෙන්නකෝ. පරේ. හොඳයි. ඕගොල්ලෝ කියන්නේ මම මොනවද කරන්න ඕන කියලා? මට පුළුවන් දෙයක් තියෙනවා මම කරන්න. දැස් මාත්‍යා ඔයා ඔහොම කතා කරලා හරියන්නේ නැහනේ. ඔය සිරිල් කියන මිනිහා ගැහැව්වේ අපේ යූනියන් එකේ සමාජිකයෙකුට. ඉතින් අපි යූනියන් එකක් විදිහට මේකට මොකක් හරි ඇක්ෂන් එකක් ගන්න වෙනවා. අපි මේ මුලින්ම ඔයාව හම්බෙන්න ආවේ ඔයා මේ ගැන මොකද කියන්නේ කියලා බලන්න. දැන් ඔයා මොකද කියන්නේ? ඔයගොල්ලෝ කියන දේ මට තේරෙනවා. අනික පිටස්තරකින් ඉන්න ගැහුවේ ආයතන කෙනෙක් නෙමෙයිනේ. හොඳම දේ පොලිසියනේ. අන්න ඒක තමයි අපිට දැනගන්න ඕනේ. දැන් මෙතන ඉස්සර පාලනයක් නෙමෙයිනේ තියෙන්නේ. තනි පුද්ගල රැකියක් තියෙනවා. හරි හෝ වැරදි අපිට එයාට ඕන දේ කරන්න වෙලා තියෙනවා. එහෙම කියලා නිකන් මිනිස්සුන්ට ගහන්න දෙන්න බෑනේ ඩෑෂ් මාත්‍යා. සිවිල් නීති කඩන් දෙන්න දෙන්න පුළුවන්. හරි හරි. ඔබ රාජමහත්තයත් එක්ක කතා කරන්නකො. හරි හරි අපි යමුකෝ. අපි ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. සමිතිය කට්ටිය නේද? මොකද වර්ධනයක් වද්ද? බුදුවම එහෙමනම් එපා. නෑ සර් මේක වෙන ප්‍රශ්නයක්. අපේ සමිතියේ සමාජිකට වෙච්ච අසාධාරණයක් ගැන කතා කරන්න සර් ගාවට ආවේ. සමහර විට සර් දන්නවත් ඇති. මොකද්ද? සර් දන්නේ නැද්ද? සර් ගාව වැඩ කරන ලලිට සර් ගාවම ඉන්න මිනිස්සෙක් ගහලානේ. අපි ඒකද සර් දන්නේ නැද්ද? සර් ගාව වැඩ කරන ලලිට සර් ගාවම ඉන්න මිනිස්සෙක් ගහලානේ. අපි ඒකට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න කලින් තමයි සර්ව හම්බෙලා සාකච්ඡා කරන්න. අයියෝ බලන්නකො අහ කියන ප්‍රශ්න යන්නේ වෙලා තියෙන්නේ. කිසිම වැඩකට ඇති දෙයක් නෙවෙයි. මේකන ළමයිගේ ප්‍රශ්නේ. ඔය ගහපු සිරිල් මාත් එක්ක මුල් කාලේ මං ළඟ හිටිය හොඳම හිතවතා. මිනිහා කියන ලොකුම වැරද්ද තමයි මිනිහ නහටාන්නේ. ඒක යාගේ හැටි. මේ ළමයි ඔක ගණන් ගන්න එපා හොඳේ. ඈ හරි හරි සර් කියන දේ අපි පිළිගන්නවා. නමුත් ඉස්සරහටත් මේ වගේ දේවල් වෙයි කියලා අපිට ලොකු සැකයක් තියෙනවා. නෑ 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 මට ආරංචි වුණ ගමන්ම මං සෙරිල්ට කිව්වා අහිංසක මිනිහෙකුට නම ගහට තියෙන්නේ කියලා. මේකනේ ළමයිනේ වෙලා තියෙන්නේ. ලලිතු සීනි නෑ කියලා කියන්න ඕනේ නෑනේ. ඒකක් හතර දුන්නොත් නම් ඉවරයි. ඉතින් බොරු කිව්වා කියලා සිරිල්ට තද වෙලා. සිරිල් දැන් හොඳයි. ඉස්සර ඔයිටත් වඩා ධර්මයි. පොලිසියත් එක්කත් හැප්පෙන්නේ නැහැ. මං තමයි ගිහින් බේරගන්නේ. ඒ වුණාටද වැරද්දට දඬුවම් කරන ක්‍රමවේදයක් නැමේනේ අනුගමනය කරලා තියෙන්නේ. අනිකයා මේ ආයතනයේ නීත්‍යානුකූල සේවකයෙකුත් නෙමෙයි. පිටස්තර පුද්ගලෙක්. අන්න ඒකයි අපි මේක හෙලා දකින්නේ. හරි හරි. මේ ඕගොල්ලෝ මෙතන වර්ජනය කරන්න යන්න ඕනේ නැහැ. මං සිරිල්ට කරුණු පෑදිරි කරලා දෙන්න. සර් අපි මේ වර්ජනය කරන්නව නෙමෙයි සර්.
ආයිත් මේ වගේ දේවල් සිද්ධ වෙන්න ඉඩ තියන්න එපා කියන්නේ යාර. හරි හරි. මේ මං වෙනුවෙන් ඔයගොල්ලෝ සමාව දෙන්නකෝ. ඈ මං සිරිල්ට කියන්නම් කල්පනායි වැඩ කරන්න කියලා. අපි සර විශ්වාස කරනවා සර. බොහොම ස්තුතියි සර. හොඳයි. බොහොම ස්තුතියි සර. කරදර කරනවානේ මට යන්න තිබ්බේ. නෑ නෑ කොහොමත් ඇහැරවන්නයි හිටියේ. මේ ටිකේ බේබිලගේ වාහනේ ලවන්නත් කවුරුත් නැතුව ඇතිනේ. අනේ ඔවැන්ටි ඒක නම් ප්‍රශ්නයක් තමයි. මාර්ගයට දැන් තාත්තා ගාවම ඉන්න වෙනවනේ. ඔව් බේබි එයා විස්පිරිතාලෙන් එක්කෙනකන් කවුරු හරි ළඟ ඉන්න වෙනවා. මාලක මම මේ ළඟට ආපු ගම මම හිතේ තාත්තා ගෙදර අරන් ඇවිල්ලා කිව්වා. අනේ නෑ පොඩි දේව්. කොහොමත් තව දවස් දෙක තුනක් යනකම් ටිකට් කපර ගන්න නැති වෙයි. පොඩ්ඩක් ඉන්නකෝ බේබි. මං තේ ටිකක් හදාගෙන එන්න. අනේ බෑන්ටි මං තේ බීලා ඉන්නේ. අම්මේ පොඩි බේබිට ඇවිල්ලා ගෙඩියක් කපලා දෙන්නකෝ. ලොකු ප්‍රශ්නයක් නේ උනේ මාලක. මොනව කරන්නද පොඩි දේවි? එතකොට මලක ඔය සේරම් බෙහෙත් ස්පිරිතාලෙන් හම්බෙනවද? ඔව්. සමහර අය ෆාමසියකින් ගන්න ඕනේ. එහෙනම් මලකට සල්ලි ප්‍රශ්නත් ඇතිනේ. ඇයි මලක කතා නැත්තේ? සල්ලි ප්‍රශ්න තිබ්බා කියලා මොනවා කරන්නද පොඩි බේබි? නිකන් ඉන්න බෑනේ. මොනවා හරි කරන්න එපා. මට තේරෙනවා මාලක. මම ඔයාලට සල්ලි ටිකක් දීලා යන්නම්. විශ්වද පොඩි බේබි? පොඩි බේබි එදත් රුපියල් 2000ක් දුන්නා. තව මොකටද? එහෙම නෙමෙයි. මේ වගේ වෙලාවකට තමයි කෙනෙක්ට උදව් අවශ්‍ය වෙන්නේ.
ඉතින් අපි උදව් කරන්න ඕන. අනේ පා පොඩි බේබි. පොඩි බේබි නිකන් කරදර වෙන්න ඕනේ නැහැ. රාජ මාතේ දැනගත්තොත් එහෙම ඒක එච්චර හොඳ නැහැ. දැනට මේක වියදමට තියාගන්න. එපා බේබි. බේබි මොකටද මට සල්ලි දෙන්නේ? ඒකෙන් වැඩක් නැහැනි. මං ඔය මේ සල්ලි වාට දීලා යන්න. අනේ එපා බේබි. මට ඔය සල්ලි ගන්න හිත දෙන්නේ නැහැ. මේ සල්ලි මන් නැතුව අපේ තාත්තා දුන්නා නම් ඔයා ගන්නව නේද? හරි මාලක. ඔයාට මේ සල්ලි මන් දෙද්දි ගන්න බැරි නම් අපේ තාත්තා දෙනවා කියලා හිතන් ගන්නකෝ. අනේ මන්ද බේබි. හැබැයි බේබි වැරදි දෙන්න හිතන්න එපා. හරි හරි. මෙන්න මේක ගන්න. ඒ කා කොන්දර මතක තියාගන්න. ඔය යුනියන් කාර්යයන්ට ඕන ඕන විදිහට නටන්න දෙන්න එපා. උන් හදන්නේ රාජායව අල්ල නටවන්න. නෑ බං. උන් කියන්නේ උන්ගේ ඒගොල්ලෝ උඹ ගැහුවේ. ඒ හිතේ අමාරු උන්ට තියෙනවා. ගන්න තු කොහමද? මන් දෙයකක් කිල්ලුවා. සීනි තියාගෙන තේ නෑ කිව්වා. අන්න සීනි නැත්තම් ප්‍රශ්නයක් නෑ. ඌ එහෙම කරේ මොකද කියලා දන්නවද? මට පුස්පාට් එක දාන්න. මන් දුන්න කන පැලෙන්න දෙක. ඌ දැන් දන්නා මං කවුද කියලා. ඒක හරි බං. ඒක මට තේරෙනවා. ඒනොට මෙතන වැඩ කරන්න ඕන අපිට ඕන ඕන විදිහට නෙමෙයිනේ. මේක ගිහ විදියක් තියෙනවා. අන්නන්නන්න රාජායයට වැරදිච්ච තැන උන්ට ඕන ඕන විදියට වැඩ කරන්න දීද දීලා තමයි මේක වහන තැනට වැඩේ සැට්ටුනේ. දැන් මේක රාජායයගේ. මෙතන වැඩ වෙන්නව රාජායයට ඕන විදියට. ඔය පුස්පාට් දානේ උන්ට කන පැලෙන්න දෙන්න ඕන. එතකොට ඉන්න කයින්දි බැරි කයි අයියන්ද? අපි යන්නේ වගේ පොඩි රෙස්පෙක්ට් එකක් ඇති කර ගන්න. උඹ කියන්නේ අපි ගංජා දින කාලේ, කසිප්පු පෙරපු කාලේ, දස් කපන කාලේ හිටපු විදිය. දැන් එහෙම බෑ බං. මේක කන්තෝරුවක්. මේක යන විදියක් තියෙනවා. එයි බැරි. මේක ආණ්ඩුවේ කන්තෝරුවක්ද? යුනියන් කාර්යයට ඕන ඕන විදිහට නටන්න. ලාභ වුණත් පාඩුණත් දැනෙන්නේ ඔයාට.